फिर बात किया मिल्क राइस ने बात किया ने मिल्क राइस मिल्क राइस तो किरी बात तो माय थी उदय टकाना करने उदय टकाना आ रहे हैं ने मांगे का दान है आई क्रिश बात किया ना किरी बात तो माय हदाने किरी उतरा ना वाने किरी उतरा ना किरी हदाने किरी बात इतने एक तमाय में वही तमाय मशहूर ना एक एक बातो किरी बात चाहे सिंगल आउट दरम जाने फर्स्ट ऑफ जनवरी अप्रैल ओके किरी बात ने हदाने විශේෂත්වය ඒකට පොල් කිරි දාලා හදන්නේ normal බත් වගේ නෙවෙයි. කිරිබත් කියන්නේ කිරිබත්. කිරිබත් කියන්නේ අලුත් අවුරුද්ද දා හදන ප්‍රධානම කැමවල තියෙන කර. කිරිබත් කියන්නේ කිරි දාලා හදන බත් නෙවෙයි. අතොල ඉතින් ප්‍රෝටීන්ස් තියෙනවා හොඳට කන්න පුළුවන් සින් දාලා. වැදගත් වෙන්නේ මොකද අලුත් අවුරුද්දට වෙන රටවල් වල new year එකට ඒගොල්ලන් කැම මේසට ආරින දෙයක් වගේ තමයි ලංකාවේ අපි කිරිබත් තමයි ප්‍රධාන ආහාරය විදිහට එහෙම මේසෙට අරින්නේ සිංහල අවුරුද්දට බුද්ධාගමේ කෙනෙක් විදිහට මම හිතනවා ඒ කාලේ ඉඳන්ම කිරි ආහාර පූජා වගේ දේවල් ගොඩක් සම්බන්ධයි ඔය කිරිබත් කියන කෑමට ඉතින් මම හිතන්නේ ඒක කිරිබත් කියන්නේ උත්සව අවස්ථා වලට ගන්න මේ දෙයක් ඒ වගේම නැකත් වලට කිරිබත් හදනවා ඒ වගේම මේ संस्कृति हरिम संस्कृति आगे मम ना अम्मा के खरीर मगे दरुदे संस्कृति हरिम वेदगा किरीबत हरिम මේ හාල් ලිපේදීලා ඒක තැම්මනකොට පොල් කිරි දානවා විමුක් දානවා දාලා ඒක අරගෙන ඊට පස්සේ කේල් කොලේක තුනී කරලා මේ හොඳට මෙහා කරලා ගිහලා ඊට පස්සේ කෑලි කෑලි වලට කපනවා කපලා ඊට පස්සේ ඉතින් අර එන අමුත්තන්ට නුඹසු උත්හදලා කන්න දෙනවා අපේ මේ බුදුරජාන් වහන්සේ මේ කියන්නේ සත්සතිය ගත කරලා ඉවරලා බුදුවෙන්ට ප්‍රාර්ථනා කරනකොට සුජාතාව එයාගේ ප්‍රාර්ථනාවක් වශයෙන් කිරිපිඩු දානය පූජා කළා ඒ අනුභවයෙන් ඉතින් මේ බුදුරජාන් වහන්සේ ප්‍රාර්ථනා කළා මම මේ බුදු වෙනවා නම් මේ කිරිපත් පාත්‍රේ ගඟේ ඉහළට පාවෙනවා කියලා නැතිනම් පල්ලෙහාට පාවෙනවා කියලා ඒ වගේම උන්වහන්සේගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වුණා ඒකත් එක අගයක් විශේෂත්වය තමයි මේ අනිත් පත් වලට වැඩි ඒක අපි කියනවා බරෙන් වැඩි. ඒ කියන්නේ අර බර ආහාරයක් කියලා තමයි අපි විශේෂයෙන් සැලකන්නේ. දැන් personally කිව්වොත් අපේ ගෙදර නම් හදනවා. හැබැයි මම දන්න තරමින් ගොඩක් අය කියන්නේ අම්මලා තාත්තලා especially අම්මලා දන්නේ නැහැ කොහොමත් කිරිබත් හදන්න. හැදුවත් ළමයි කන්නේ නැහැ. ඉතින් කොහොමත් ඉතින් globalization ඒක තමයි reason එක. මෙන්න මෙන්න අලුත් ආහාර එනද යන බහුදිය පටන් ගන්න ඉස්සෙල්ලා බුදුහාඳුනන දුන්නේ කීපත් මේ පළවෙනි දාණේ දුන්නේ කිරිපිඩි කාලේ දුන්නේ කිරි දාලා දුන්න දාණයක් අදත් ලෝකේ බහුද රටවල් වල කිරිපත් කියන එක සෞභාග්‍ය උදාහරණ නේපාලයේ තිබ්බතයේ ඔය ලාඕස් බහුද රටවල් සියල්ලම කිරිපත් තමයි උදේට ආහාරය ගන්න මේ උත්සව අවස්ථාවල්දී සහ ආගමික අවස්ථාවල් දෙකේම පාවිච්චි කර කෑම ඔව් ඇත්ත වශයෙන්ම අපි ඒවා අපි සමාජයට අපේ දූ දරුවන්ට ඒවා කියලා දෙන්න ඕන ඒ කාලේ මේ විදිහට දේවල් කරා වගේම ඉදිරියටත් ඒ පැරණි සිරිතිරි වලට ගරු කළා සෑම උත්සව අවස්ථාවකම කිරිපත් වලට මුල් තැන් දෙන්න ඕන කියලා ඒකේ නාගරිකරණයේ කට්ටිය අයින් වෙනවා කියන්නේ මේ දැන්ටත් මම හිතන අවුරුදු 50ට වැඩි අය විතරයි කිරිපත් කඩේට කන්නේ අනිත් අය කන්නේත් නැහැ සමහර වෙලා තියෙන්නේ සංස්කෘතියේ आदि काल मे किन देखिए ලංකාවේ ලංකාවේ මිනිස්සු එක් වශයෙන් කියනවනේ ඉතින් හොඳ නෑ මොකද ඒක සංස්කෘතිය පිරිහීමක් නේ පිරිහීම කිරිබත් කිය විශේෂත්වය ගැන හැම අවුරුද්දකම අවුරුදු උත්සවය අවුරුද්ද අලුත් අවුරුද්දට කිරිබත් හදනවා
එවැගේම අපේ කල්චර් එක අනුව මේ හැම හොඳ දෙයක් දෙයක් කරන්න කලින්ම අපි කිරිබත් හදනවා ඒක ලයික් ගුඩ් ඉම්ප්‍රෙෂන් නේද අර සුබ ලකුණක් කියලා ගන්න විදිහට තමයි ඒක කරන්නේ දේශීයයි ලාංකිකයි ඊට අමතරව ඒකේ ගොඩක් වෙලාවට මේ තියෙන දේවල් මිනිසුන්ට හිතකර දේවල් තියෙන්නේ ඒක නිසා වෙන්නේ නැති නාගරීකරණයත් එක්ක මම ඉන්නේ කිරිබත් හරියට හැදෙන්නේ නැහැ මොකද කිරිබත් සම්ප්‍රදායනුකූලව හැදෙන ක්‍රමයට වැඩිය නාගරික ක්‍රමයේ හැදෙන ක්‍රම වෙනස්. ඉල්ලා විශේෂත්වයක් තියෙන්නේ මේ අවුරුදු වලට විශේෂයෙන්ම තියෙනවා ඕක. සුබ නඩත් දවස් වලටත් තියෙනවා. ඔව් සිංහල එහෙම වෙලා තියෙන්නේ ආදි සිංහලෙන් ගෙන දෙයක් ඒක. පරම්පරාගතව එන සිංහල ගාමක් තමයි ඒක. දැන් ඇහිලා ඉංග්‍රීසි කාලේ හරි ගිහින් තියෙන්නේ අද ලංකාව කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික රටක් අපිට හරි වැදගත් ඒක ඒක නැති වෙලා යන්නේ දුකයි ඒ කියන්නේ අම්මා කෙනෙක් හැටියට